සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නා ඇග්‍රිකල්චර් නිහාරන්සිංහ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ මාදම් ගැන. ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පළතුරු වලට තමයි මාදම් අයිති වෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ වියලි කලාප වනාන්තරවල ඊට අමතරව ලඳු කැලෑබීම් ආශ්‍රිතව ස්වාභාවිකව මේ මාදම් වැවීම සිද්ධ වුණා. ඊට අමතරව තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ තනින් තන මේ මාදම් දැක ගන්න පුළුවන්. තිඹුලාගල, රිටිගල, මහබේරු තැන්න වගේ රක්ෂිත ප්‍රදේශවලත් මේ මාදම් වැඩිපුර දකින්නට පුළුවන්. මාදම් කියන්නේ අතීතයේ සුළඹ පළතුරක්. විශේෂයෙන්ම කැලෑ එලිකිරීම නිසා මේ මාදම් වඳ වුණා කියලා අපිට හිතන්න පුළුවන්. මාදම් නැවුම් පළතුරක් වගේම අගය වැඩි දියුණු කළ ජෙලි, ජෑම්, වයින්, අචාර් ඒ වගේම ආහාර වර්ණ නිෂ්පාදනය කරන්නත් යොදා ගන්න. බොහෝ රටවල්වල මේ විදිහට මාදම් වලින් ප්‍රයෝජන ගත්තට ශ්‍රී ලංකාවේ නම් පළතුරක් විදිහට ප්‍රචලිතතාවය අඩුයි. විශේෂයෙන්ම කැලෑවල මේ ගස් හැදෙද්දි මීටර් 5ත් මීටර් 15ත් වගේ උසකට මේ ගස් වර්ධනය වෙනවා. සෙන්ටිමීටර් 50ත් 150ත් අතර කඳ මහතර වැවෙනවා මේ මාදම් ගස්වල. නමුත් අපිට ගෙවත්තේ බඳුනක මේ මාදම් පැලයක් හිටව ගන්න පුළුවන්. විශේෂයෙන්ම බද්ද හෝ එහෙම නැත්නම් අතු මගින් පැල කරපු පැලයක්. අපි පාසල් යන කාලේ එහෙම ඒ කියන්නේ 1991 92 93 94 95 ওই වගේ කාලවලවල ඕනතරම් මේ ගම්මානවල මේ මාදම් තිබ්බා. දැන් නම් හැබැයි මේ මාදම් කියන එක ගොඩක්ම වඳ වේගන යන පළතුරු කාණ්ඩයට එකතු වෙලා තියෙන්නේ. නමුත් මේ වෙද්දි හැබැයි අපිට මාදම් සාකයක් පෝච්චි එක හදා ගන්න පුළුවන්. අපිට පුළුවන් වෙළඳපොළෙන් බද්ද මාදම් පැලයක් මිලදී ගන්න. සාමාන්‍යයෙන් උපරිම රුපියල් 250ත් රුපියල් 300ක් වගේ මුදලකට මේ මාදම් පැලයක් අපිට මිලදී ගන්න පුළුවන්. මේ මාදම් පැලයක් මිලදී ගත්තාම අපිට පුළුවන් මේ මාදම් පැලේ පෝච්චි එක හිටව ගන්න. මේ මාදම් සාකයක් අයත් වෙන්නේ ජම්බු කුලයටමයි. ඒ හින්දා මේ මාදම් අතුත් අපිට පැල කර ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම අත්තක් අපිට ගෙනල්ලා මිනි පොපගේටර් කරලා අපිට මේ මාදම් අත්තත් පැල කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ මාදම් වල විශාල මල් පොකුරක් තමයි පිපෙන්නේ. මේ මල් පොකුරට මීමැස්ස විශාල පිරිසක් ආකර්ෂණය වෙනවා. ඒ වගේම මුළු ගෙවත්තම සුවඳවත් වෙනවා. මේ මාදම් කියන්නේ ඇත්තරම ගොඩක්ම රසවත් ආහාරයක්. විශේෂයෙන්ම දැනට වෛද්‍යවරු කරපු පරීක්ෂණ වලින් තීරණය කරලා තියෙනවා මේ දියවැඩියාවට ප්‍රත්‍යක්ෂම ඖෂධයක් කියලා මේ මාදම්. ඊට අමතරව විදේශ රටවල් වල මේ මාදම් වල විවිධ ජෙලි වර්ග, විවිධ අයිස්ක්‍රීම් වර්ග මේ වගේ විවිධ නිෂ්පාදන කරනවා. ඊට අමතරව ආහාර වර්ණ ගන්නවන්නත් මේ මාදම් වල පැහැයත් එකතු කරගන්න. විශාල රටවල් ප්‍රමාණයක මේ මාදම් ව්‍යාපාරික වගාවක් විදිහට සිද්ධ කරනවා. අපේ ගෙවත්තකවත් මේ මාදම් ගහක් මේ වෙද්දි නැහැ. අපිට පහසුවෙන්ම මම අර හැම වීඩියෝ එකකම කියන විදිහට ලීටර 20කට වැඩි ධාරිතාවකින් යුත් වඳුනක් අරගෙන අපිට පුළුවන් මේ වෙළඳපොළෙන් ගේන මාදම් පැලේ හිටව ගන්න. මුලින්ම අපි මේ පෝච්චි අඩියටම දානවා කැට ගල් තට්ටුව. ඊළඟට අපි දානවා චිප් ගල් තට්ටුව. ඊළඟට අපි දානවා වැලි තට්ටුව. මේ තට්ටු තුනම අඟල අඟල තට්ටු තුනක් වටනවා නම් ඇති. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බඳුන තුළ මනා ජල වහනයක් පවත්වා ගැනීම. ඊට පස්සේ අපි කරන්නේ මතුපිට පස් කොටස් 3යි කාබනික පොහොර කොටස් 1යි වැලි කොටස් 1යි එකතු කරගෙන සකස් කරගත්තු පස් මිශ්‍රණයෙන් අපි මේ බඳුන පුරව ගන්නවා. මේ බඳුන පුරව ගන්න අපිට පුළුවන් මේ මාදම් පැලේ හිටව ගන්න. මේ විදිහට මාදම් පැලේ හිටව ගත්තට පස්සේ හොඳින් ආලෝකයේ ලැබෙන ස්ථානයක අපි මේක තියන්න ඕනේ. මේ විදිහට හොඳින් ආලෝකයේ ලැබෙන ස්ථානයක මේ පැලේ තිබ්බට පස්සේ වසරකට දෙතුන් වතාවක් මාදම් හැදීම සිද්ධ වෙනවා. ඉතින් ගෙවත්තර ගොඩක්ම අලංකාරයක් ගෙන දෙනවා. ඊට අමතරව විශාල ගුණයක් මේ මාදම් වල තියෙනවා. ඉතින් ඔබත් උත්සාහ කරන්න වෙළඳපොළෙන් මාදම් පැලයක් අරගෙන ඇවිල්ලා ඔබේ නිවසෙත් බඳුනක හරි එහෙම නැත්නම් පෝච්චි එක හරි එහෙම නැත්නම් බැරල් එක හරි බිම ඉඳ නැත්නම් බඳුනක හරි හදාගන්න ඔබත් උත්සාහ කරන්න. මේ මාදම් වර්ග ගත්තාමත් ලංකාවේ මාදම් විශේෂ තුනකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. විවිධ ප්‍රමාණ වලින් යුත් ගෙඩි මේ මාදම් වර්ග වල හැදෙනවා. දැන් මේ ඔබ දකින මේ මාදම් වර්ගය විශාලම මාදම් වර්ගයක්. මේ මාදම් වර්ගයේ පළත් ඔබට වෙළඳපොළෙන් හොයාගන්න පුළුවන්. මුලින්ම මේ මාදම් වල මල් පිපෙනවා. මල් පිපිලා ඉවරලා කොළපාට ගෙඩියක් තමයි හටගන්නේ. ඊට පස්සේ ඉදෙන්නේ දෙන්න මේක මෙන්න මේ විදිහට පාට වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තට මේ වගේ මාදම් ගහක් එකතු කරගන්න. බොහොම ස්තුතියි ඉදිරියේදීත් මෙවැනිම වීඩියෝ වලින් හැම දාසෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.